මම 2019 ජනවාරි 19 ඉඳන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කේන්දරේ පරීක්ෂා කරලා එතුමාගෙන් ඇහුවා දේශපාලනයට එන්න අදහසක් තියෙනවද කියලා. නෑ විතරෝන මගේ හිම අදහසක් නෑ කියලා මම කිව්වනේ. මේ කේන්දරේ නවාංශය කුණ්ඩලීය රාජ්‍යෝග දෙකක් තියෙනවා ඔබතුමාගේ. ඒක නයි ස්ථිර වශයෙන්ම ඔබතුමා දේශපාලනයට ආව මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි මම 2019 ජනවාරි 16 වෙනිදා එතුමා මේ රටේ 2020 ජනාධිපති වෙන ඉදිරිපත් වුණොත් ඒකාන්තයෙන්ම ජනාධිපති වෙනවා කියලා පැවසුවේ. සජිත් ප්‍රේමදාස නෙමේ රනිල් නෙමේ මොකාවත් කවුරු ආවත් කොටාභය රාජපක්ෂ පරද්දන්න මේ ගජකේසී රාජ්‍යෝගේ ගුරුවංශ පංචමා රාජ්‍යෝගේ නවංශ කුණ්ඩලයේ තියෙන්නේ. අනිත් එක ලග්නාදීෝගේ ග්‍රහය 3 දෙනාම ඉන්න ඕනේ. ඉෂිවරෝ දෙන්නෙක් ඉන්නවා එහෙම කියපුවා. ග්‍රහය දෙන්නෙක් හිටියත් ඒ රාජ්‍යෝගේ බලපානවා. ලග්නාදීෝගේ එකක් තියෙනවා මෙතුමා කියන්නේ. මෙතුමාට අපහාස කරන නිසායි මම මේ වීඩියෝ එක ගන්න ඉන්දික තොටවත්ත. රාජ්‍යෝග නැහැ කියලා මෙතුමාට ඉන්දික තොටවත්ත තමයි මුලින්ම අපහාස කරේ. ආ ගෝඨාභය රාජපක්ෂ දැම්ම පරදිනවා කියලා මෙයා වීඩියෝ එකක් දැම්ම. දැන් අවුරුදු 2කමාරකට ඉතින් උඩදී මේ අර්ජුනගේ අයියා තමයි ප්‍රසන්න තමයි මේ රටේ අගමැති වූ ජනාධිපති වෙන්නේ කියලා. කේතුමා දසාව යන්නේ ගෝඨට ගෝඨාභය දැම්මොත් ඒක නිකන් පරදිනවා කියලා මේ ඔක්කොම බොරු වෙලා තියෙනවා. මං කියන වීඩියෝ එක අහලා කොපි කරලා මෙයා දානවා. මං බවත් බවන් සිද්ධාන්තය අනුව රාජ්‍යෝග දෙකක් තියෙනවා කිව්වම දැන් ඉන්දික තොටවත්ත අනිත් අයට මේ විවාද වලට අනගහනවා ඒක ගැන කියලා. කේන්දරේ එහෙම පවත් බවන් සිද්ධාන්ත අනුව ඔප්පු කරනවා කියලා. මේ ඔක්කොම මගෙන් කොපි කරන ඒවා. මේ මෛත්‍රීපාල දිනන එකත් ගිය සැරේ මම කිව්වා රුතුනවරක් කලින්. ඒ කොපි කරලා සිරස ගිහිල්ලා කිව්වා. ඉතින් මිනිහා මේ වෙනකොට කියපු අනාවැකි ඔක්කොම බොරු වෙලා තියෙන කවු මිනිකතට කොයිද මේ අනාවැකි කියලා දැන් තුජින් නිසාන්ත කොයිද අනාවැකි කියලා තියෙන්නේ. මේ මිනිහා මේ සජිත් දින්න කියලා අනාවැකියක් කිව්වට අජිත් ප්‍රේමදාසර මේ රටේ එහෙම මේ ඉතිසේත්ම ජනාධිපති වෙන්න මේ අවස්ථාවේ පුළුවන් කමක් නැහැ කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මොකද මේක මම අදියේ කියපු දේවල් නෙමෙයි. ඔක්කොම අවුරුදු 3 වාරක් 4ක් කලින් මම කියන්නේ. ගෝඨාභය රාජපක්ෂක හැරෙන්නත් බෑ. ඔය සුජිත් නිසාන්ත කියන්නේ යම්කිසි ඡන්දයක් ඉවරුණාන් පස්සේ බොරු ඩේට් දාලා අනාවැකි දාන මිනිහෙක්. යටින් බලන්න ඒක මම ඔප්පු කරා යගේ බොරුව මම පෙන්වලා දුන්න මිනිස්සුන්ට. පළාත් පාලන මැතිවරණයේ 10 ඡන්දෙ දීබ්බ පෙබරවාරි 13 වෙනිදා මිනිහා දාන වීඩියෝ එක. කණිල් රණිල් දිනනවා කියලා මේ රණිල් පරිදිච්ච නිසා මෙයා දිනනවා කියලා. එහෙම යා කරේ ඒ නිසා ඒ සියලු දෙනා කියන බොරු මං කියන දේ ඉෂ්ට වෙන කොටාවේ අනිවාර්යෙන් දිනනවා.